අයිබෝවන් වාසනාවන් සුබ සැන්දෑවක්ව ඒවා හැමෝටම ඉතිං අදදවසිත් අපි මේ හම්බ වෙලා එන්නේ ගනිත ගැටලු නොමිලේ පන්තියේදී. ඉතිං ඊයේ දවස අපිට ගොඩක් අපහසුතා මැද තමයි පන්තිය කරගන්න සිද්ධ වනේ. තාක්ෂණික ගැටලු ඇති වුුණාපිට ඒවගේම මවත්යේ සෑහෙන අසනීපතත්ත්වයෙන් හිටිය එවුනත් ඉතිං ඔයා ලගේ පන්ති වලට බාධාවක්වේෙන් ඉඩ තියන්න අපි හැපුලුවන් හැම වෙලාවෙම පන්තිය කරනවා. ගෙතිං ඒ ඔක්කොම අපහසුතා අද වෙනකොට මිරාකරණය කරගෙන අද සාමාන්‍ය විදිහට, හො මට්ටමෙන් අපිට පන්තිය කරගෙනයන්න පුළුවන් තැනට තාක්ෂණික උපකාරණටික අපේ සොෆටයා හදාගෙන තියෙනෝ. ඉතින් මමත් අද ඊට වඩා හොඳ නිරෝගීත් මට්ටමකින් ඉන්න ඉතින් නිසා අදවසය අපි හැමෝටම සතුතෙන් පන්තිය වැරටික කරගෙනයන්න පුළුවන් වේ කියලා මංහිතන හම අදවසේ අපි පන්තියේ වැරිකටතික ආරම්භ කරු අපේ ගනිත ගැටලූටවට. ඉතිං ටටතක මංහිතන්න මේ වෙනකොට ඔයාලගාව ඇති නේද මංගාවත් තියෙනවා ටවුට්ට එක මතෙක් යාලගේම ප්‍රින්ටව් එක අරගෙන ළඟ තියන්න්න ඔයාලටක පැහැදිලි කරන අතර තුරේදීම ප්‍රශ්න ආ පවසාරයක්මට බලාගන්න අවශ්‍ය වනොත්හෙම ඒනිසා. ඉතිං ඔයාගව ටියව්ටක නැත්නං ඒත් කලබලවෙඩපා අපි කියන ටික ස්ක්‍රීනකේ තියෙන ටික බලාගෙන ලියාගන්න පුළුවන්කම තියෙනවා අම්මහරි තාත්තහරි උද් කරගන්න උදව්කරගෙන ඒයාලටත් කියල ලියවගන්න පුලුවන්කම තියෙන. ඉතින් එහෙම අපි අපිට එන බාධ අපිට එන අභියෝග අපි ජයගනිමින් ඉදිරියට යන්නට ඕනේ හරියට ගංගාවක් මුහු දෙට යනවා වගේ මහා ඉහල කඳු මුදුනකින් ඉතා කුඩා ජල දහරාවක් විදියට පටන්ගන්න දියගුල්පතක් විදිහයට පටන්ගන්න ගංගාවක් තිිකෙන් ටික ටිකෙන් ටික කන්දෙෙන් පහලට ගලාගෙන ගලාගෙන එනකොට අතර මැදි හම්බවේෙන තව තව අතු ගංගා එකතුවෙලා කුඩාකුඩා ඩිය පාරවල් එකතු වෙලා ටිකක් විශාල වෙලා තවතව පහලට යනකොට ක්‍රමයෙන් ජ ප්‍රමාණයේ වැඩිකරගෙන තැන්නේ නිසල්මනේ මහා ජලකදක් ගලාගෙන යනවා මුහොද දක්වාම. ඒ යන ගමනේදී මේ ගංගාවකට විවිධාකාර වූ බාධක හමුවනෝ. ඒ හැම බාධකයක්ම මගහැරමින් එහෙම නැත්තම් ඒ බාධක මුහුණදීලා ඒ බාදක ජය අරගෙන ගංගාව මුොහොද කරා නොනැවතී ගමන් කරමු. අන්න ඒ වගේ පුතේ යා ඔයාලට ලැබෙන අපහසුතා බාධ කිසිවෙලාවකවත් බාධාවක් කියල හිතන්න ඇතුව. ඒ හැම එකකටම මුහුණ දෙමින් ශිෂතු විභාග ඉහලින්ම සමත් වෙන්න කැපවෙන්නේ. අධිෂ්ඨානය ඒ අධි්ඨානයත්තයෙක් ඔයාලගේ උත්සාහය සහ කැපවීම එකතු කරගන්න ඔයාලා හැමෝටම ශිෂ්‍යත් විභාගය ඉහළම ලකුණක් අරගෙන සමත් එෙන්න්න පුළුවන්. ඉතින්ඒ යහපත් සිතිවිල්ලත් එක අපි අද දවස ගනිත ගැටලු පන්තියේ ගැටලුවලට යමු. අද අපිට ඉතිරිේලා තියන අනුවවෙනි ගානී ඉදලා ඉස්ර හට යන්න අපේ මේ වු් එකේ ගණන් ගැටලු එකසේ හතලිහක් තියනවා ඉතින් අපිට අපි බලාපොරොත්තුවේනවා ලබන සතිය සිකුරාද වෙන කොට මේක තියන සියලුම ගැටලු සාකච්ඡා කරලා අවසන් කරන්න ලබන සතියේ සිකුරාද වෙනකොට එකයන්න මහිතන්න සැප්ටම්බර් මාසේ ගෝස් මාස විසි හයවෙෙන්ද වෙනකොට අපිට පුලුවන්කම තියෙනවා මේති උුට්ටක සම්පූර්ණයම අවසන් කරන්න. ඉඩ පස්සේ අපි අගෝතුමාසේ විසි නමය සඳුදයිඳලා. අපි පරිසරයේ ප්‍රශ්න දාහක් පිළිතුරුලිවීමේ වැඩසටහන අලුත්ම වැඩ සතහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං පරිසරයේ ප්‍රශ්න දාහකට උත්තර ලියනවා කියලා කියන්නේ ශිෂා උභාග්‍ය දී ඔයාලට හම්බුවන්න ප්‍රශ්න තිහට උත්තර ලියනෙක ඉතාම පහස වෙන ඉතාම පහසුවෙන් ඒ ප්‍රශ්න තිට ශිෂවති භාග දිියහන ප්‍රශ්න තිහට උත්තර ලියාගන්න ඔයාලට අපිත් එක්ක ශිෂතු භාගේ දක්වාම නොඇම්ඹබ විස්ස දක්වාම එකතු වෙලා ඉන්න පරිසරයේ වැඩසටහන හරිම ලොකු දැනුමක් ඔයාලට ලබාගන්න කපුලුවන්කම තියෙනවා ඒ ප්‍රශ්න ටිකට අතිරේකව ඒ ලැබෙන දැනුම ඒ ලියන ප්‍රශ්න හැම එකක්ම උදව්කරගෙන ශිෂතු භාගේ පරිසරයට ලකුණුත් තියෙන් තිහම එක ලකුණක්වත් අඩු කර ගන්න නැතුව ඔයාලට ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්න ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අනුවගාන අපි බලමු කොහොමද හදන්නේ කියලා අපි බලමු පුළුවන් අයට පොඩි වෙලාවක් මම දෙන්නන් හදන්න හදල මට චැඩ් බොක්ස් එකෙන් ඒවන්න බැරි අයට කිසිම ගැටලුවක් නෑ පොඩි වෙලාවක් විතරයි දෙන්නේ ඒ වෙලා වෙදිී හදලා පුළුවන්නම් මට එවන්න එහෙම බැරිනම් කිසිම ගැටලුවක් නෑ අපි ගාන කියල දෙනෝ ගාන කියල දෙනෝ හදනා අය මට එවන්න උත්තරේ අංකය අංක එකද දෙකද තුනද කියලා උත්තරේ අංකය අංක එකද දෙකද තුනද කියලා එවන්න මට වැදගත්වෙන්න උත්තරේ අංකය එනිසා මට අංකයේ තමයි ඔයාලයි වන්ද න වෙන්න ඉතින් ගඩක්කට්ටේ වන චතුමාල් අංක දෙක කියල මටව්ූ ගොඩක් කට්ටේ වල තියනවා සනුක හරි රුෂ හරි මට ඉරුෂි දෙවැනි පාර්ගතිය වනේද ආයරේෂි කාවන්දය හරි එතකොට ගොඩක් කටියය මට දෙවෙනි උත්තරේ කියල තමායි එවල තියන්නේ ම චඩ බොක්ස් එක යාලගිම සේජස් ඔක්කම බලාගෙන බලාගෙන මේ ඉන්නේ හරි ඉතින් අපි ගොඩක් වෙලාගන්නේ නැතුව යමු අද දවස සිකුරාද දවස අද දවසෙත් අපිට ගොඩක් ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙනවා අක්ෂි හරි එතකොට එනිසා අපි ගොඩක් වෙලා දෙන්නේ නැතුව මේ ගාන සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඊරඟට අපි හදන්ද ඇත්තටම ලට හදන්නද දෙන ගැටලුවරදදි ඊට වඩා වැඩිවෙලාවක් ඔයාලට දෙනවා හදාගන් හරි දැමික මේ පලවෙනි ගාන අද දවසෙ ඒහින්ද පොඩ්ඩ කර වෝමක්් පෙන්ඩ ෝර නිසා නැද පුලුවන් අයට පුංජි අවස්ථාවත් දෙෙන් දවන නිසා තමා මම පොඩි වෙලාව දුන්න අපි බලමු කොහොම දහෙනම් මේ ගාන හදන්න කියලා අපිට කියනවා පියල් පියල් කියල පුද්ගලයේ ක්‍රාත්‍රී හතයි දහයේ සිට රාත්‍රී එකොල හයි හත ලියතෙක් පාඩම් කළේ නම් ඔහු පාඩම් කළ කාලය කොපමඳ කියලාල අපින් හන හරිම ලේසි ගානක් මේ ගාන නතකොට මට මේ ගානේද යාලට කියලදෙන් අවශ්‍ය වවෙන්නේ ගාන උත්ර ගන්න හැට නේ මදැ චට්බොක්ස එකෙන් යාල උත්තරටි දැක්කන්නේ හරි උත්තර ගොක්ඇවලතිිපුුණන් නේද. ඉතින් ඒ නිසා මේක හදනක නෙවේ ඉපපුතේ හපන් කමතියෙන්නේ මේකේ මන් ගයාල කියල දෙන දේ තමා වැදගත්වෙෙන්නේ. හරිද අපි ගැටලූක දිපතේ කරන්ඩෝනදේ මේ ගැටලු කියවල කියවනකොට ඔයාලට දැනෙනවන්නේ මේකේ ඉතාම වැදගත්ම දේ ල්ටික නේද අන්නේ වැදගත්ම දේවල් යටටින් ඉරක් ඇඳගන්නම මතක තියාගන්න මං අලුත් දෙයක් අද ඔයාලට කියර දෙන්නේ හරිද මොනහරේ ගැටලුවක් හදාගෙන යනකොට මේ ගැටලුවේ තියෙනවා වැදගත්ම වචන ටික යටින් වැදගත්ම වචන ටික යටටින් ඔයා මේ විදදිඇ ඉරක් ඇඳ ගණඩුවන දැන් අද නම්ම ඒටක කොටු කරල ඔයාලට පේෙන්වා ස්ක්‍රණිකේවා බලාගෙන න්නේ ස්ක්‍රීක යවා දැන් කහපාටිම කොටුුවක් ඇන්නද වැදගත්ම ටික යටති ඇයි පපුතේ අපි වැදගත්මටිකයාටින් නිරක්කන්ඩන්නේ සමහර වෙලාවට අපිට ගැටලුවක් තියෙනවා පේලි දෙකතුනක් දිග ගැටලු තියෙනවා. එතකොට අපිට මුල ඉදලා අගදක්වා කියවගෙන යනකොට සමහර වෙලාවට මුල තිබිච්චේවා අමතක වෙලා අගට යනකොට නේද. ඉතින් ඒනිසා මුල සමහරි ඉලක්කම් තියෙනවා අග සමහරි ඉලක්කම් තියනවා මැද සමහරි ඉලක්කම් තියනවා මේ ඉලක්කම් හැම එකක්ම එකපාරම අපිට දකිින්ඩ පුළුවන් වෙන්ඩෝන් එක පාරම දකිින්ඩ පුළුවන් වෙන්ඩ ෝඕනේ. අන්න ඒ නිසා අපි ප්‍රශ්නයේ වැදගත්ම වචන ටික යටටීන් ඉරක් ඇඳ ගන්න. ඔොන්න මං අලුත් දෙයක් කියල දුන්න ගැටලුවලද සමහරයට සමහර ඉලක්කම් අතහැරෙනෝ. සමහර ඉලක්කම් වැරදියට පේනෝ. දැ දෙසිී අසුහතර කියනක දෙසි හතලි සට වගේ සමහරයට පේනවා. ඇයිඒ මේ ශිෂතු භාගෙට ගියපු හාම ඔයාලා පොඩ්ඩක් මානසික ව්‍යකූලත්වයකට පත්වේ නවා ඒ කියන්නේ ශිෂෂතු විභාගා නේද ඔබෝ හරි හිතනවා නෑ එකක දේවල් හිතෙනවා සමහරිලාට ද අම්මතක්වෙන්න පුුවන් ත්තමතක් වෙන්න පුළුවන් වෙන කවරහරි නේද නේද අනේ දෙැංහරි ප්‍රශ්නය මේ ප්‍රශ්නය ප්‍රශ්නය ඔක්කවන එකක ගොඩක් නිකං හිත පොඩි අවුල්ල වනවා අමුතුනි අවුල් න අමුතු වෙනවා සමහර ඒ ඒ සිතිවි ටකත් එක්ක හින්නමේ ඔය සමහර වෙලාට සමහර දෙවල් අර කලබලට හදාගන්න උත්සාහ කරනවා කාලේ ගැනපි හිතනවා නේද ඔය ගොඩක් ගොඩක් දවල් හිත හිතා හිත හිතා යනකොට ංචිපුංචි ගහැරම්ෙනවා ඉතින් මේ පුංිපුංචි මගහැරේම්ටික නැති කරගන්න තමයි අපි අ අපි මේ පන්තියේ වැඩ ටික කරගෙන කරගෙන යන්න ඉතින් එනිසා මේ පුංචි පුංචි දේවල් අපි හරියට හදාගත්තොත් ඔයාලගේ අහිමි වෙන ලකුණුටික රරදවගන්න පුළුවන්කම තියනවා දැ ඇතටම මේ පන්තියේ ඔයාලට කරන්නේ ඔයාලගේ මේ අහිමි වෙන ලකුණුික අහිමි වෙන ලකුණු ටික යාලගේ පුංචි පුංචි අඩුපාඩු හින්දදා හිතන් ඇති ංචිපුංචි ේවල් නිසා ඔයාලා අතින් ගිලිහෙන ලකුණුටික ඔයාලට ආපහු ආපහු අරන් දෙන එක තමයි කරන්න.ඒනිසා ඔයාල දක්ෂයි වල දන්නෝ එහෙනම් මේ ගිලිහෙන ලකුණුටික ඔයාලගේ පුංචිිය පුංචි අඩුපාඩු හන්දා අහිමි වෙලා යන ලකුණුටික හෙමි කරල දෙන්න ආපහු ල බාගන්න තම්මයි මේ පන්තිය ගඩක්ු ද් වෙන්නේ. එතකොට ඔයාලට අලු දැනු විතරක් නෙවෙයි ලකුණු ගිලිහෙන එකත් වලකව ගන්න අපි උදව් කරනවා. ඒනිසාහෙනං ඔන්න ආයෙත් ගැටලු වක්හම්භවෙච්ච වෙලාවක වැදගත්ම කොටසියටටින් ඉරක් ඇඳගණ්ඩ මතක තියාගන්න පේ පැරකීම ඇඳගන්න පස්සෙම කළ දාන්න ප්‍රශ්නයන්නෑ අපි බලමු පියල් රාත්‍රී එක්ලහා හතළිය තෙක් පාඩම් කලා රාත්‍රී හතයි දහයි දලා විශාලෙකතතා හෙගලියනන්න කුඩායක යටටි ලියල තමා අප අඩු කරන මේ පැත්ත පැ මේ පැත් මිනිතු ඉතිං හරිම ලේසි ඕනමළමකට අඩුකරන්න පුලන් හතළිය දහයක් ති හයි එකොලයි හතා කඩු කරා හතරයි එමන උත්තරේනවා පැෑ හතරයි මිනිතුතිය ඉතිං උත්තරය ඒෝපු කටයේ සියලු දිනාම දෙවැනි උත්තරය යරතිගුණා හරිම සත්තුටයි පළවෙනි ගාන හැමෝම ලේසියෙන් පහසුවෙන් හදාගත්තා හරි ඉතිං අවශකට න වැරදිච කුරුහරි කෙනෙකින්න්නවානන් කටුවැඩ කරගන්න අවශ්‍ය කෙනෙක් මටික ලියාගන්න අපි වෙන මම කට වැඩ කරගන්න වෙලාවද දෙන්නේ නෑ පුතේ අපි සවක් සාකච්ඡා කරන වෙලාවේම ඔයාගේ ටියවට් එක කටුවැඩටික ලියාගන්න මම කියන්න වගේ ටියුට්කේම ලියාගන්න කිය එකට හේතුව තමයි. ැතලුව ලඟම කටුුවවැටික තියෙනවන පවසරයක් ොයාට බලනකොට හරි පහසුවක් වෙනවා එමනැත වෙන පොතක හරි වෙන කොලේක හරි වෙනක කොහේ හරි තැනක කටුවැරටික ලියබපු හමටුවවැරටි එක පැත්තක ටියවුට් එක පැත්තක ඊළඟටආයිත් දවසකද බලනකොට හිතේ ආයත් ව්‍යාකූල වෙන නේද කොහේද කටුවැඩ කොහේද පේපරක හයාගන්න වැනිසා පේපරක ලියාගන්න කැටලුවක් නෑ අපි යමු අනු එක්වෙන ප්‍රශ්නයද අනු එක්වනි ප්‍රශ්නය? පොඩි වෙලාවත් දෙන්නද. හරි හදමුහෙන පුංචවෙලාවන්න චටඩ්බොක් එකවන්න හදල ඉවර වෙලා මම් බලාගින්නේ නිසලි මට පලවෙෙනිය මුත්තරයවල තියනෝ හොදයි නිෙසලිඉරිෂයවල තියනවා හරි යසිරුවවනවා දි දිනුජ ජනීද හරි ලවන්නයා . ලවන්නයා කියලා ගිය අවුරුද්දේ අපේ දුවක් හිටියනේ අපේ ටීච කෙනෙ දුව කටිය ලවන්න්‍යයා කියලා හරි එත් හරි තක්ෂයි හොඳරි විභාග සමත්තුන දක්ෂ දරුවෙක් ඉතිං මේ ලවන්නය කියර නම දැක්කහ මට මතක්කුණේ ඒද වගේම ඔයත් දක්ෂයින හරි. ඉතිං දවි්ච එවල තියනවා හරි කට්ි උත්තරට ෙවවාගෙනවාගෙන අනවා ඉති සනුතත් උත්තර වල තියනවා හරි මම් බලන් ඉන්න හැමෝගම උත්තරටක එනතුර. මේනිකොටන එක්නක්තම වැරදිදුත්තරේ වල නනිත හැමෝම හරියුත්තරේ වෙල තියෙන අපි බලමුොහම කොහොමද මේක හදාගන්නේ කියලා හරි අපි බලමු. පෙරවරු හතයි පනාහට කොමින් පිටත් වූ බස්රතය ඇමිටියට ලඟවන විට දහවල් දොළහයි තිය පමණ විය. ගමනට ගතු කාය කොප්මනදික ල අපින් හන්න. ඔන්න ම ස්සල කියපු දේ මොකක්ද වැදගත්ම දී ඇට ඉරක් ඇනගන්න. වැදගත්මදේ ම කොටුවක් පෙරවරු හතයි පනහිදලා දහවල් දොළහයිතිය දක්වා ගත වුණු කාලේ තමා හොයන්තිින් ගතවූ කාලෙ හිනම් ගත වූ කාලේ අපි හොයන කොටම කද කරන්නේ ලොකු එකෙන් පොඩියක අඩු කරනවා එහෙනම් අපි ලියනවා විශාල ඉලක්කම දොළහහිතිය ඉහලින් කුඩායක හතයි පටහා යටටිින් ලියලා ඉක් ඇඳල ඉවර වෙලා අපි අඩුකරන්න තමයි මේ ලෑස්තිවෙන්නේ හැබයි ද මෙතන තිපුතේ පොඩි ප්‍රශ්නයක් තියෙන ොකක්ද මෙතන දි තියෙන ප්‍රශ්නය තමයි මේ අහගන්න තියෙන ප්‍රශ්න යටමයි තිහිෙෙන් පණහා කඩු කරන්න තියෙන තිහිෙන් පණහා කුඩායකක් විශාලකක් අඩු කරන්න බෑ එහෙමනං අපි ළඟ ඉන්නක්කෙනගින් ගේ දෝන. හැබැයි මෙදන තියෙෙන මොනුවද මෙදන තියෙන්නේ පැය මේ පැත තියෙන මිනිත්තු. පැය සහ මිනිත්තු ජාති දෙකක් තියෙන්නේ වර්ග දෙක් තියෙන්නේනද එතකොට ඉං එක වර්ගකේව තවල් වර්ගයකට ගේනකොට අපි දැනගණ්ඩඕන ගෙන නිවැරදි පිළිවෙලමොකක්ද කියලා ඔ යලදන්නවා ඉතිං අමත කාතමන් නැවත මතක් කරනවා බලාගන්න එතකොට මෙතර දොළහ කියලා කියන්න පැය මේ තිහ කියලා කියන්නේ මිනිිත්තු. මිනිත්තු හැටක් තියෙනවා පැය එකකට මිනිිතුු හැටක් තියෙනවා පැය එකකට එහෙම නං දොලහෙන් එකක් අපි මේ පැත්තට ගෙනවා කියල කියන්නේ දොළහ කියල කියන්න පැය දොළහැන් එකක් අඩුවෙනවා කියලා කියන්නේ පැය එකක් අඩුවවෙන්නේ පැය එකකට මිනිත්තුු හැටක් තියෙනවා එහෙම නං දොළහැන් එකක් අපි අඩු කරලා මේ පැත්තට එකක් ගෙනවා කියලා කියන්නේ ඒ පැත්තේ මිනිත්තු තියෙන්නේ පැය නෑ. ඒන ිහහිනම් පැකටිය ඔක්කුමල මිනිත්තුවලට හැරි ලතමා එදොනෙන්නේ එම් මිනිතුු හැටක් වෙලා එන්නේ. හැටයි තිහායි එකතු කරපු හාම අනුවක් වෙන වහනම් එතෙන්ට එනවා මිනිිත්තු අනුවක් එතෙන්ට එෙනවා මිනිිත්තු අනුවක් අපි මේක කපලදානවා ඇයි එහෙම කපල දාන්නේ නැත්නම් අපිට වරදින්ද ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒ කපල ඉවත් කරන්නේ හරිද කපලක් කියල කටු බලිගාල එහෙම කරන්නේ. න් ස්්‍රීණික එක කපල තියවාගේ කියරකින් කපනො. එතකොට ඒ සංක්‍යාව පේනවා අරිද නමුත් ඉරකින් කපලතිර නිසා අපි දන්නවා ඒක නෙවෙයි ඉහලතියෙන අනුවදම්වා අපිට වැදගත් වෙන්න කියලා. ඒවගේම මෙන්න මෙතන දොළහැන් එක අඩුකරා කියලිවර වෙලා ඒක දොළහ කපලඉවර වෙලා එකො හ උඩින් ලියාගන්දෝන ඒ එකත් හොඳට මතක තියාගන්න සමහර කට්ටිය මේක ගොඩක් වෙලාවටමතක කරලිඉවරලා ආපවසරයා දො හෙන් හතක් අඩු කරලා පහයි කියලාන. ඒද දොලහක් මෙතන තියෙනවා කියල හිතාගෙන. අන්නේ චෝටි චටි අඩුපාඩු අප හදාගන්නවන පුතේ ඒ චෝට චති අඩුපාඩු හදාගත්තාහම ඔයාලගින් ගිලිහෙන තවත් ලකුණු දයක් විතර ඔයාලට මේ පපස් දෙකේ එකතු කරගන්න පුළුවන් වෙනවා ඒ. එෙම ගිලින ලක්ුණු තමා දැන් අපිේ මාස තුනක් තියන කාලයේ ද එක තු කර ගන්න ක ක ප ලිය ග ගැතින හතරද තු ஞ்ச ජ ේප හරද ේප ල් ති වා පහේ ේප ගගට ියල තියෙනවා. ඒවගේ විශය ඉගන ගනතියනවා සිංහල ගනිතේ පරිසර ඉංග්‍රීසි දෙමල දෙවැනි පේපක දා ශෂේටි කාල ගෙන ගැ තියවා පලවෙනි පේපස් ියල භබවවිතාමාන ගැ ග ගෙන තියෙනවා ියල ලියල රද් තියෙනවා එහෙම නං. මේ වෙනකොට ඔයාල ගොඩක් ඉදිරෙන්න්න. ඔල ගොඩක් දක්ෂයි. එහෙනම් ඔයාලගේ මේ වෙලාව හැදින් දෝන ගිලි හෙන ලකුණු ටික ගිලි හෙන ලකුණ ටික දම්මක දර ලකුණ උපයයාග උපයාගෙන උපයයාගෙන ඇවිල්ල තියන්නේ ඔයා ලොකුලුණට ඇල් තියන හ ලක ඇල්ල යෙන්නේ නමුත්. ි ජුතිි අඩපාඩු හින්දා තමයි ඔයාලගේද ලකුණු පොඩි ටිකටික අඩුුවවෙලා තියන්නේ නේද දැ ැනුමෙන් ගන්න ලකුණොටික ලා එකතු කරගෙන තියනවා දැනුමෙන් ගන්න ලකුණටික එකතු කරගර තියෙනවා ඒක තව පලපුර් දෙකතුරගඩ න තවටිකක් වැඩිපුර පලපුරද කියලා කියන්න පේපස් ියල ියල ලබෙන අදදැකීම් ටික ඒ ටිකක් වැඩිකර ගන්න ඕන ඊළඟට ඔය ගිලිහෙන ලකුුණොටක එකතු කරගණ්ඩ ඕන. ඉතින්ඒ ඒටික හදාගත්තොත් ඔයාලට ඒය දැන් ඉන්න ලකුණු ටික දැන්ඉන්න ලකුණුටි තවත් ලකුණු පහළවක් විස්්සක් ඉහලට වැඩිකරගන්න පුළුවන් වෙයි. නෑද ලකුණු හැටක හැත්තෑාවකින්න දරුවෙකුට ලකුණු පහලවක් විස්සක් වැඩිකරගන්න පුළුවන් වෙයි. ලකුණු අනුවක අනු පහක ඉන්න කෙනකුට තවත් ලකුණු පහක් විතර වැඩි කරගන්න පුළුවන් වෙයි. හරි ඉතිං ඒ නිසා ඒ හැම ලකුණක්ම ඉතාම වැදගත් ඒ නිසා විශ්්‍යත් විභාගේ දක්වාම නොම්බර් විස්්ස දක්වාම අපිත් එක්ක ඉන්න ඔයාලගේ මේ. ංචිපුංච අඩු පාඩු හදා ගත්තහම ඉහළම ලකුණකින් පාසෙන්න්න පුලොන් අපි ඒ නිසාමටිකඩු කරන්නේ අරවා ඊළඟට දෙං අපික තියන්නේ තියෙෙන් පණහා කඩු කරන්න නෙවෙයි අනුවෙන් අඩු කරන්න තියෙන්නේ ඒනිසා මංගේක ආපහෝයාලට පැදිලි වෙද ඕනෙ හිදා වෙනම ලියන්නම් මෙතනින් මේ අනුවතවම් මෙතන ලිලතින මේ පනහතවාම මෙතන ලිලතිය අනුවෙන් පණහාකඩු කරපාම් පිතුර හතලිහයි ඒ හතල ඔොතරනෙම හරින දාණ්ඩෝන මෙතන දාණ්දොරන ේද ඒනිසාවන්න අපිය කත්තෙන්ට ඉරි දෙගක් ගහලවන ගේෙන හදන්නේ මෙතන්ට ඒ හතලිහෙමං ලියන. ඊට පස්සේ ඉකලහෙෙන් හත කඩු කරා හතරයි ඉහෙම නං ඒ අනුව පිළිතුර වෙන්නේ පැය හතරයි මිනිතු හතලිහයි දෙවැනි උත්තරේ තමා හරිඋත්තරේ වෙන්නේ ඉතිං අවශ්‍යයි කට වැඩටික ලියාගන්න වැඩටිකාශයලයාගන්න අපි වෙනම වෙලාවද දෙන්නේ නැහැ කටුවැඩලියන්න ඒ නිසා කතා කරන අතර තුරේ දීම ටිකල යාගන්න පුරුදු වෙන්න මොකද අපිට ගොඩක් කාලේනෑ පැයයිතියන්නේ පැ ඇතුළත අපි ගොඩක් වැඩ කරදඕන. පැය ඇතුළත ගොඩක් වැඩ කරන්න ඕන. අන්න ඒ නිසා කාලයයක්ත් එක් අපි හැම දෙයක්ම කළුමනා කරණය කරගන්ඩ වෙනවා. හරි ඉතිං එහෙමනක් අපි යමු අපේ අනු දෙවෙනි ගානට. එකත් පංගයාලට හදන්න කොඩි වෙලාවත් දෙන්නම් බලමු මකක්ද ගාන කියල. දිවා ක්‍රිකට් තරගයක් පස්සොරු තුනයි දහයට ආරම්භ වී පස්සොරු දහයයි තිහට අවසන් විය තරගේ පැවැති කාය කොප්මණ දෙ කියලලා අපෙන් හනෝ හරිකරත් ම චටි වෙලවත් දෙන්නම් හදලා චැඩ්බොක් එකෙන් ල ගත්තරය මකද්දි කියලේවන්න උත්තරයංකයන්ග එකද දෙකද තුනද කියලා එවන්න හරි ලේසි මේ පුංචි පුංචි ගණන් අද දවසේ ඔයාලට ගොඩක් ගණන් හදලා හදල පුරුදුුව වන්න පුළුවන්කමතියනවා ඒ අතරේ චටි චූටි අඩු පාටික් හදාාගන්න පුළුවන් මතේශ නද දැ මේ ඉස්සලගානෙත් කේපද දෙෙක් වරදපු කටෙහිට ැම් මේකෙත්මං මේ චැන් බොක් බලාගන සමහරයග ගුත්තරේ ගොක් අ හරියුත්තර මට ලතියන දැනට දෙන්නෙක් විතර වැඩි උත්තරේ එඒ්වා ඉතිංහ උත්තරේ යම්කේ එකද දෙකද තු නැද කියලා මේ එවන්න ඉලක් හමකින් එවන්න අකුරු ටයිප් කරන්න මහන්සි වෙඩ ඕන්නෑ නේද ඔවන්න වරදගත් එක්කනි කාපල් සැරකුඋත්තරේ හරි කියලේව රශී තවසරයක් උත්තරේ බලන් ෝන සිතුම් තවසයක් උත්තරේ බලන්න අපි බලමු උත්තරයම කක්ද්ද හරිඇතම කියලා ඉතිං හරි අපි බලමු කොහොමද උත්තරේ හදාගන්න කියලර හන්ස හරි අපි බලුම් හරි අක්ෂි මට එකම උත්තර ගුඩ එවල තිබුණ මෙ පේලියක් මගහල හිමි වඳඋන යක්ක්ෂි හරි අපි බලමු එහමනම් කොහොමද මේ හදාගන්න කියලා. මංකිව්ව ප්‍රශ්නය මොකදකිවේ වැදගත්මදීයට ඉරක් ඇද ගන්න කියලා කෝබල නතුව සැන වැදගත්ම දීයටට ඉරක් ඇඳගත්ත කට්ටිය අපිට වැදගත් දේවල් න අද කියලා බල්ල අත උස්සන් ඉහලට හරි අක්ෂිමම් බලාගින්නේ ඊට පස්සය අපේ තව කවුද ඉන්නේ මට විනාඩියත් දෙන්න මේ කටියේ රව්මක් ගිහිල්ල බලාගෙන්න්න හරි හොඳයි බොහමොදයි ගොඩක් කට්ටීන්න ගොඩක් කටින සන්දලී මට පේනෙ නෑ හරි එතකොට රෙහන්ස හරි ලවන්නයා හරි ලවන්නය මට පේපර එකනවේ මට අවශ්‍යවෙන්නේ හරි ි කැමරාවුන්ර තියනට්ික විතර තික අපිට බලන්න වෙන්නේ හරි මක් නෑ ඒ කට්ටියනම් හැමෝම වගේ වැඩි කරගෙන තින එකක පුතේ ම මේ චටි චුටි දේවල්තව උගන්නන්නේ මොකද මේ ගනන් අමාරුුණෑ ම මේ ගණන්න මේ උගන්නන්නේ මේ මංකේ ගිලිහෙන ලක්ුණ ට ගන්න උගන්නන්න කියලා ඒනිසාමය ජටි චටි ගන්වොඩ වල්ඩ හිතේ මරිට අනේ මොනවදප්පම හරි ලේසීනේ මේ ඉරි ගහන්නලු එහෙම කියලා ඒ වගෙන කලබල වෙඩපා. මේ චටි චටයව හරියට ලේසියව ඉරිගහල ඉරිගහල පුරදු වෙන්නඩැයි මම්මේ ඔයාලට දෙන්නේ. ඒටික හරියට පුරදදුුවනොත් ඊළඟට අමාරුගානකාපු හමත් වැඩේ හරියට කරගන්න පුළුවන්. ලේසයක හරියට කරගන්න බැරිනම් අමාරුවක කොහොමත් බෑනි. ඒහින්දා ලේසියක ලේසියෙන් කරගන්න අමාරුවක ඊට පසෙ කොහමත්තු යාලට කරගන්න පුළුවන් වෙනවා ටික කල්පනා කරකු හාම්. ඒ නිසා මේම ගැන වැරදියට හිතන්නේ නැතුව මේ හැම දෙයක්ම හරියට කරගන්න කරදරයක් කියල හිතන්නේ නැතුව. හරිේ. ඉතිං වැදගත්ම ඉලක්කම් දෙක පස්සොරු තුනයි දහය සහපස්සොරු දහයයි තිහ අපි ඒ දෙක අඩු කරනවා තරගේ පැවැති කාලයයහන්නේ එහෙනම් මේ දෙක අඩු කරන්න ඕන. අපි ඒ දෙක අඩුකරමු මෙන්න මේ විදිහට දහයිතිය හිෙෙන්ග ලිව්වා නයි දහය යටටිං ලිව්වා ලියලා අඩු කරනවා දෙැ මේක සමහර කටියයට චූටි ගැටලුවක් ඇති මේ පෑ විසිය අතරට හරව නැද්ද කියලා මට මේ එකකෙනෙක් මස ජකටවෙල තින පෑවිසි අතරට හරුවන්න ඉන්න නැද්ද කියල දැන් ඉස්සල්ල මට වුව මේක හදනකොට පෑවිසි අතරට හරවලා හදන්ඩුවඕනද නැද්ද කියලා ඉතිං එකම අවස්ථාවනඉන එකම කාලේන පෙරවරු කාලේ එම ඇත්තම් පස්සවරු කාලේ එතකොට ආය අපිට වෙනම හරවගන්න අශවෙනි නෑ දැමේ වෙලාවල් දෙකම පර පසුරු කාලේන එතකොට ඒනිසාය අපිට පැවිසි අතරිකමයට හරවන්ඩ අශවෙන්නේ නෑ. අපි දහයයිඉතිහෙන් තුනයි දහය අඩු කරනවා අපි අඩුකරමු හරිම ලේසි තිහෙෙන් දහයක් විස්සයි දහයෙන් තුනක් අහතයි එහමනක් උත්තරේනවා පැයහතයි මිනි මේතුවිස් පැහතයි මිනිතු විස් නැද ඉතින් ඔන්න සමහර කට්ටියය මට ඉරුෂී එවලතිබුණන තුන්ගෙන උත්තර කියලා පෑ හතයි විනිිතු හ කියලා ඒකනෙ මේ උත්තරේ වෙන්නේ එතකොට නේද හරි එතකොට පලවිනි උත්තරේ තමා හරි උත්තරේ වෙන්නේ. අර පුංචි පුංචි දේවල් කල්පනාකරේ නැති තුන් හතරදිනෙක් තමා වැඩේ වරද ගත්තේ. හරිද වැඩේ වරද ගණ්ඩපා වැඩේ වරද ගණ්ඩිපා ය තියන හැම ඉලක්කමත්ම හරිඇතුම දකිින් දෝ නෑ ය ඉරක් ඇන්ද අඳින එකින් වැදගත්ම දේවල්වල ඉලක්කම් මාරුවන්නේෙ නෑ හරියටට ලක්ම දකිනවා මොකද පුතේ ඔයාල ඇහෙෙන් දකිනක අතින් ඉරකුත් අදින එකොට පුතේ ඔයාලගේ මොලියට හොඳ පනි විඩියක් යනවා අතිනොත් පනි විඩයක් යනවා ඇහෙනොත් පණි විඩයක් යනවා මොලේ හරියට පෝසෙස්යනවා මොලේ හරියට වැඩ කරනවා එතකොට හරිද ඇහ ඇෙන් පනිිවිඩයක් මොලේට යනවා මොලෙින් පනිි විඩියක් අත දිගේ පේපැරකේ අදාළ කරනට යනවා. එතකොට අපි දැල් චටිකාල යාල කියන ඇඟල්ලතියල කොට ඇඟිල්ල තියෙන තැන ඇගිල්ලයි ඇහැයි මොලෙයි ඔක්කොම සම්බන්ධ වෙන. මේ ඉගනගන්නවා කියනකට ඒඇගේ කොටස් එකන එක එකනෙ එක සම්බන්ධ වෙන බිදිහක් තියෙන. ඉතිං ඔයාලට මේ දේවල් කියන්නේ නිකම්ම නිකන් නෙවේ ඒනිසා හරින නිකම්ම නිකන් නෙවේ. හරි ඒ දේවල් දෙක ඒ නිසා ඔයාලා හරියට පෙරගත්වොත් ඔයාලට ඉබේම ඔය ගිලිහෙන ලකුණු එකතු වෙනවා. අපි අමුහෙම නං අනු තුන්ගනි ප්‍රශ්නයට. අනුතුන්ගනි ප්‍රශ්නෙත් අපි හදමු විස්සල්ල කියවමු තනද පෙරවරු දහයයි විස්සේ සිට පස්වොරු එකයි දහයතෙක් වැඩක නිරතවිය. ඇය වැඩෙහි නිරතව සිටි කාලයේ කොප්මනද කියලා පංහන්නේ කාලය ගණය කිරීමක් තියෙන්නේ පොඩි වෙලාවත් දෙන්නම් බලමු මේක කවුද වැරදදන්නේ නැතුව හරිතුම හදා ගන්න අය කියලා. වන ලන්න දවන සදලී පලවෙෙන උත්තරේ නිස්සලි ප දෙවෙන උත්තරේ හරි පසිදු දිනුදී පනදී ඕන දැන් සීර දැ කටි ගොඩක් වවන්නදේවන්නන්නේ වන්න ගත් දැන් නන්ති මට කියන්න මර ඒතරම් ේග හටි වව සා පිතුර පලව උත්තරය හ දෙව උත්තර තමයි මේ අය කියන්න තු තු උත්තර ටකිව විමඳ ව උත්තර නී. දෙනි යුත්තරේ කියල තමයි කියන්නේ. ඉතින් ගොඩක්යිමට වෙනනිඋත්තරේ කිය කියවා පලේ නුත්තරේ කියනවා තුන්ගෙන උත්තර නකිව හරිනි මයි චතුමාල් දෙවනි උත්තර රරිෂි දෙවැනියුත්තරය කියල මට කියනවා. යට පස්සේ තමීර. ද දෙවැ ත්තේ නුච දෙවෙන උත්තර කියලා කියන්නේ ඊට පස්සේ මටම සසරී පළවනි උත්තර කියලා කියන දිලියේ දෙවෙනි උත්තේ නැකිල් දෙවෙන උත්තරය කියලගෙන බාග දෙවෙන උත්තරේ ැතුලි වෙවැනි උත්තරය කියලේ තමයි කියන්නේ මට මේ පේන 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 පේනැතිකතව මට කියවන්න කුල න්ටිකතම ම කියවගෙන කියීවගෙන කියන්නේ ඇතරි ඔයාලගේ උත්තරේ කිව්නෑ ඔයාලගේ නම කිව්නෑ ඔයාල උත්තර කිව ෑැ කියලා කනගාටුව ෙන් දෙ පාස් සිතුම උත්ින සත්තුූනි දෙවනි උත්තර සිතුම් පලව උත්තර න දෙවනි උත්තරය කියලා තමයි කියන්න ්‍රසාධ. දෙෙනි නිඋත්තරේ කියලෙ මතේ තුන් යඋත්තර කියලක න තුන්නි උත්තර කියබ දෙවනි ක් කියෙනා තමා මතීේ හරි තක ොඩ ක්ටේම ල උත්තේෙ දෙව ත්තරේ ත දිගටම ගටම එලතිය නත කොට පසු සානාක දෙවැනි උත්ත්‍රේ කියල කියන ඉතින් ඔල ගෙනම කියවනේ නෑ කියලිවෙර වෙලා කනගාටුවන්න එපා හරි නැවත නැවත වන්නත් එපා එක එතක කොට රද දෙයක්න අපිට ඒහිදා හරි අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා හරි. අපි කියනවාඇතකොට මෙතන දී වැදගත්මදේ යටටින් අපි පළවෙනි දේ තමා කරන්නේ වැදගත්මදේ යටටින් ඉක් ඇදගන්න එක හරිනේ ඒ තමමා දැම්ම මේ වාට පුරදු කරගෙන පුරදදු කරගෙන යන්න ඒකතවවා. හරින පේපරයක මොනා හරි වාල්ට ද මට වැදගත්දේ නෙමෙයි යාලට වැදගත්යන්නේ සමහරිට යාලට ඊට වඩා වෙනස් වචන ටිකක් වෙන්න පුුවවා ඔයාට වැදගත්වන ටික යටටින් යාලා කිරයාන්දන්න. ඒක ප්‍රශන මං කරන දේම කරන්න ඕන කියල දෙයක් නෑ. එහෙම එකක්මෑ තම තමන්ට හොඳවිදිහට තමන් වැඩික කරගන්න. එහම නමේද හරි ඉතින් ඔන්න මට වැදගත්තක ඇයට මංගේලාක් ඇඳ ගත්තා දැන් මෙතන චූටි ගැටලුවක් මට එ නවා. මොකද ගැටලුව අරිස්සෙල්මක මේක ඩිජිටෙල් කමේට ඇත පැවිසිහතරිකරමේ හරවන් දෝනද නැතුව නිකම්ම අඩු කිරීම කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතනදී ඔන්න අපිට දීල තියන පෙරවරු වෙලාවක් සහ පස්වරු වෙලාවක්. පෙරවරු පස්වරු. පෙරවරු සහ පස්වරු එහෙමන කාල දෙකක්. මෙතන සම්බන්ධ වෙන නිසා අපිට සිද්ධ වෙනවා මේක පැවිසි හතරරි ක්‍රමයට එහෙන තැන් ඩිකිිටල් ක්‍රමයට හරිගස්වලා දවසේ ගත වූ කාලයනුව හරිගස්වලා ඊට පස්සේ ගැටදෝ වෙස දන්න. ඒ අනු අපි මේ ලියනුකොට ලියන්නේ දහතු නයි දහය පස්සරු එකයි දහය කියලා කියන්නේ දහතු නයි දහය. පෙරවරු දහයයි විශස කියල කියන්නේ දහයයි විස්සේ ඒ විදිහම තමා පෙරවරු වෙලාවල් වෙනස්වවෙන්නේ නැති නිසා. දෙන් අපි ඔය විදියට හදා ගෙන තම අඩු කරන්න පටන්ගන්ඩ ඕන එහෙම නැවුණොත් වන්න පටන්ගත්ත තැනම වැඩේ වරදගෙන තියෙනවා ඊට පස්සිටි මුොකද වෙන්නේ අපේ කාලයේ නාසේලලා යනු අපි කල්පනා කරනවාරනවා අපි හඩිඋත්තරයක් එන්න නෑ දීරතිය උත්තරවලින් එකක්වත් අපිට ඇවිල්ලනෑ ඉිතිං අපඊට පසේ තවටික් හොයනවා කල්පනා කරනවා ඊට පස්සේ මුකද වෙන්නේ ඔහම ටික වෙලාවා කියනකොට අපිට කාලේ වැඩියෙන් ගත වනා කියලා දැරෙනවා එතකොට අපේ අපේ හිත ක් ව්‍යාකූල වෙන්න ගන්නවා නේද හිත කලබලවෙනවා ඔන්න ඒ කලබලවීමත් එක පුතේ ඊළඟ ගණන්ටිකත් වරද්ද ගන්නවා මයි. ඒහින්ද පුතේ කොයි වෙලාවකවත් කලබලනං වෙන්න එපා. එක ගානක් වැරදිුණොත් අමාරුයි නං අමාරු ගාන අතහැරලා ඒක ඉස්සරහිෙන් තරුවක් රිමක් හරි සලකුණත් දාලා ඊළඟ එකට යන්ඩ අකක් අමාරු වඋනොත් එහෙම ඒකම බදාගෙන දඟලන්ඩ එපා. දඟලන්ඩ එපා හරි අමාරුම එකක් ආවුත්. ඒකම අල්ලගෙන අල්ලගෙන අල්ලගෙනන අල්ලෙන ඉන් දෙ එපා ඔය සමහර ළමයි ඉන්නවා දක්ෂලමයි කියලාපි කියන්නේ නෑද ලකුණ අනුවවා සූ ගන්න කට්ට ඉන්නවානේ ඒ කට්ටිට කච්චර කිව්ව රියන්න ෑනෙ ඔය අමාරු ගාන අතැරල යන්ද පුටේ යන්ඩ යන්ඩ කිව්වට තියන්නෙම නෑ ඒක මෙල්ලිලායි නො ගීගෙන්බ වගේ නේද එහෙම ඉන්ඩ එපා එතකොට වැඩේ අවුල් වෙලා මනස අවුල්ු නොත් පුතේ හිත කලබලවුුණොත් ඊලග ගානත් වරද ගන්ඩරෙනවා ඒ නිසා කරුණා කරලා කියන්නේ මේ අමාරුගාන තිබර තරුුවත්දදාලාලසා එම ඇත වල කැමති සලුුණත් දාලක අතහැරල ඊළඟ ගනන් වලට යන්න හැබැයි අතාරින එක අවසානයේද අපි කරනවා. හරිමේඒ සදහටමතාරින් නෑ සදහටමතාරින් නෑ හිතේ කොනක තියාගර තමා අපි යන්න නෑ හරි ආරි අපි එහෙමන අඩු කරමු දහ මෙතන පොඩි ප්‍රශ්නය තියන පැවිසි අතරට හදාගත්ත වගේ අඩු කරනකටත් දාහයෙන් ඉස්සාක් කඩු කරන්න තියෙනති අමාරුයි ඒනිසා මේ පැත් එකක් ගේඩ වෙනවා දහතුන කපමු අපි ැත්තං අරවැඩේව වරදිනෝ ඒ පුංචි පුංචිදේවල් හරියටම කරගන්න මාත්‍යක දැල්ලියාගන්න හරිනේ ඒට පස්සේ අපි මෙතැන දහයට එකක්ගේවාගේන පැෑ එකක් එතකොට මිනිතු හැටක් වෙනවා හැටයි දහයයි හැත්තෑවක් වෙනවා මේ දහයත් කපලදාගම්මු නැත්තං අපිට පැටලෙන්ඩ ඉඩ තියෙනවා අපිට අපහසුතා පැටලනේවා මග හැරෙනේවා වරදිනේවා පුඩුවන්තරම් අපි අඩු වෙන විදිහයට තමා අපි වැදතික හදා ගණ්ඩෝන් එනිසා අප එකත් කපල දැම්ම මෙත අමතක වෙන්න කලීෙන් උඩිං දොලා හ ලයා ගත්තා නැත්තම් පස්සේ අමතකුණුත් වැඩී වරදින්න පුළුව. අපේ මහන්සිය අප රාධ වෙන්න පුළුවන් ගගට ඉනි කැපුුවගේ වෙන්න පුුව එක ලකුණා කඩුනොත් භාග පේල් වෙන්න පුළුවන් ඒ නිසා හැම ලුුණක්ම වැදගත් ඒ කියන්නේ හැම ගානක්ම හැම ගැටලුවක්ම වැදගත් ඒ හැම ගැටලුවකම හැම කොටසක්ම වැදගත් ඒ නිසා මේ එක කොටසක්වත් අවශ්‍යනය කලා තහරන්න බෑ පතහරිින්ද බෑ ඒ නිසා මේ හැම දෙයක් අපි කරගෙන යනවාව පිළිවෙලට එහනම් අප ඊළට හැත්තෑවෙන් විස්ස කඩු කරදිනකම මෙතනින් ලියන්නම් හැත්තව අඩු කිරීම විස්ස උත්තරයවා පණහා පණහා අපි ගෙනල්ලා මෙතනින් ලියනෝ මෙතන්ට මේක අයිතිවෙන්නේ ඒ නිසා ඔන්න පිළිව්වා පණහ මෙතෙන්ට දොලහෙන් දහය කඩු කර දෙකයි එහම් උත්තරේන පැය දෙකයි මිනිතු පනහා පැයි දෙකයි මිනිතු පන්හා සහරය උත්තරේ පලවෙෙනය කිය කිව්වා එහම් පලවින එක කියපු කට්ටියට දැම් පැහැදිලිය ඇති උත්තරේ. ඒනෙවේ ඒකනෙමේ නේද අපිහිතප එක නවේ එකොට තුන්ගෙන උත්තර කියල කිය පයිටත් හිතාගන්න කෝමද හඩන්න කියලා කටු වැඩටිකලයාගන්න වැරදි අය වැඩිපුරහිටියා මේ ගැටලුේදී එනිසා හරියට කල්පනා කරලා හදන්න කල්පනාව තමා ඉතාම වැදගත් මේ ගනම් ඔල හදර නෑ කියල කියනොද නෑ කවුරරි නෑ කියලා කියනවා බොරු මේ ගනම් ඔයානට පේපස්සවල හම්බෙලා ඇති ඔල හදල ඇති ඔයාල ස්කෝල කියල දීල ඇති සර්ලටීචල කියලදීලා ඇති හැබැයි වැරගුණා හැබැයි වැරගුණා. ඉස්කෝලි දෙගෙන ගත්තා ගෙදර අමලතාතලා තොකුත් ඇන එනනි කියල දෙන්නේ ගෙදර ඉස්කෝලි වගේ නෙවේ ඉස්කෝල සර්ලට ීචලානං ඉතින් ප්‍රශ්නයක් නෑම්ම කක්කත් නෑ ඇතින් කියල දෙනව විතරයින්නේ. ගෙදරදි පොඩ්ඩක් අමාරයිනේ මේ දාසලටිකක් වැඩිපුරා අමාරුයිනේ ඇයි පේපසේම වැඩිඉංගලි යන්න කියනවානේ ඉස්කෝලෙක් අර නිවාඩුවලටත් හරියන්න දැන් ඉස්කෝලන උදේ හතාමාරට පටන්ගත්තාම එක මාරවෙනකන් ඉඳලා ඊට පස්සේ ආය බනිස්කෙඩියක් කාලිවරලා ආයෙත් දෙකට විතර පටගරන්, ආයෙත් හතර හ මාර විතරවෙනකං ඉස්කෝල ඉඩක් අයි. එක දවසන් නම්මකු සමාරිස්කෝලෝ දවස් තුනයි සමාර දවස් පහයි දවස් හතරයි දවස් දෙකයි ඉන්ද වෙනවා. නිවාඩුවයේ ගෙදර හිටියනම් අවුරුදු කීපයක් ඩැංගිතින් කොරන්න්න දෙයක් නෑ. නේද දැංගිතින් කරන්න දෙයක් නෑ. ඒහින්ද ස්කෝරඉදලා ඊළඟට ගෙදර වැඩ ටික ස්කෝලෙන් දෙන ඔ ටිකත් ඇවිල්ල කරන්නපාය හරි මහන්සේ මන්දන්න අමාරයි. ඒ විත රක් නෙවේ අටනේ අපේ පන්තිඇත් ඉන්ඩපායි. ඒ අතරතව ගෙදරින් දෙන පේපස් කරන්නත් දෙපාය නෑ ද සමාර. අමල තාර්ත්තු ලාහක ඉන්නවා දන්න ඉන්නවා නහෙන් මට බනි යුද්ධ දන්න මේ ඔවරදින කොට ටොක්කුත් ඇැනලා බැනල බයිනවත් එක්කනේ අම්ම බැනු හණ්ඩ න තාත්තම් බැනුන්හන්න අයෝ මේ විභාග එපා වෙනවා සමාරයටනේ එපායෙනවා එපාවෙඩ එපාපුතේ මේක මානසික පීඩනයක් නැතුව කරගන්න අපි ගොඩාක් තැන්වල දිහිත යාලගේ මානසික පීඩනය අවම වෙන විදිහට වැඩටික සැලසුම් කරන්න උත්සාහ කරනවා අපි කවුරුත් නොකරන විදිහයට පරිසර ටික සැලසුම් කරත් ඒකයි. ඒ අහිමි වෙන ලකුණ ටික ඔලට විනෝදයෙන් සතුටෙන් ලබා කණඩ මේ අට නම්ය පැය පරිසර පාඩමත් එක්ක පටන් ගන්නකොට පුළුවන් තරන් සතුටෙන් ඔයාලා තියනත මාත උත්සාහ කරන ඇ දන්නවාවද උදේ හතහමාරිදල ඔයා ස්පෝලීද එක හමාර වෙනකම් ඊට පස්සේවල ට ස්කෝල ත්ත ස්කල ැති දවසට පන්ති ඒම නැත්තං ගිදරවුත් පේපස්ලියනො ස්කෝලෙන්දිෙ හෝවක් කරන මේ ඔක්කුම කරලා බ්‍රෑවෙනකොට ඔයාලා සෑහෙන්න්ද හෙම් බත්වෙලා ඉන්න මාන්සේලයින්නේ. ඒ මහන්සයට පොඩි සතුටක් පොඩි විනෝ දෙයක්තමමා අපි පරිසරේ වැද ටිකත් එක්ක පටන් ගන්නේ. ඊළඟ විසි නමවෙන ද සඳු දයින්දලා. ඒනිසා දිගටම අපිත් එක්ක ින්ද අලගේ මනස නිරවුල් කරගෙන පොඩි නිදහසේ ටික්වත්. ඉදලා විභාගට හොඳ මනසක් හදාගෙන යන්ට මනස නිරවුල්ලො තියාගන්නක ඉතාම වැදගත් දෙයක් වෙන. ඉතාම වැදගදයක් වන බලන්ටක හිතල බල්ලා ේ ති අපපු වෙලාට දුක හිතුන වෙලාට අපිට වැඩ හරියට කරගන්න බෑන මන හොඳට තියන ෙනලාට න ද අපට පුලන්න්න හොඳද දෙයක් කරගන්න සාර්ථක වැඩක් කරගන්න. එනිසා විභාගෙට ලියනකොට මේ පේපරටික් මේ කාලය තුළදී අපි අපේ මනස හරයට හොඳට තියාගන්න තෝන ඒක අනිවාර දෙයක්. හොද මන සත්තිබුරුත් තමයි හොද සහැල්ල ස්සි තක් තිබුණු තමයි ඉස්සරහා වැඩටි සාර්ථකවෙන්නේ නැත්තම් පුතේ කියන්න බෑමනවේද කියන කියන් බෑමනේද කියලා. දක්ෂම දරු මානසික පීඩනේ නිසා ලකුණ අඩු කරගන්නවා. විභාගදී අපි නොහිතන විදිහට අඩු ලකුණු ලබාගෙන විභාග සෙල්ලෙ නවා කණගාටේ අපි බලාපොරොත්තේ නවා ඉහලම ලකුණක් මියන එකසි අසු හතක් ගනය කියලා හිටියා මේ එන බලාපොත්තුවය හිටිය නම් තම හරිවිට? නේද එකසිය අනුවක් දෙසයෙන් දෙසියම තම මේ න දිස්ත්‍රික් පලවෙෙනනිය වෙයි එහෙම හිදදලා සමහර විට බලාපොරොත්තු කඩාවිතන වෙලාවලුත් නැතුවාම නෙවේ. ඒ නිසාමේ මානසික පීඩනය නැතිකරගෙන සරලව සහැල්ලුවෙන් යන්න පුළුවන් වෙන විදිහට අපිත් එක්ක ඉන්න එතකොට ඔයාලට ටිකක් වත්තු වාලට ඔය තියට පීඩනේ අඩු වෙලා සරලව සැහැල්ලුවෙන් ගමනයන්න්න පුළුවන් වේ මේටික ලියගත්ත කියලා අපිහිතනවා එමන අපි යාමක් ඊළඟ ගානට හතරගෙන ගාන උපකාරක පන්තියක් පසුරු දෙකයි ඉතිහට ආරම්භ කර පසුරු හතරයි විශසට අවසන් කිරීමට නීවිතේ එහෙත් ගුරුවරයා පැමිණිය දහයක් ප්‍රමාධද වී නම් පන්තිය පැවැති කාලය කොක්මලද හරි ම මොනෝවත් කියන්න මේ ගාන හදන්න ඔන්න මං ඉස්සල්ල චුට්ට කර ඕල ලියාගන්නකම් කතාකර කර හිටියෙත් ඔලගේ මනස පොඩ්ඩක් රිලෙක්ස්ෙන් දෝන නිසා මේ ගාන අපි හිතන විදිහෙ එකක් නොවෙන්ඩ පුළුවන් හදන්න. චැන්බක්ක එවන් කළබල වෙෙන්දෙ පාකුතේ ඉස්සර වෙලායි වඩ ඕන කියල එකක් නැහැ. හරිද මට මම තෑගිදි නෑන ඉස්සර වෙලා යව් උත්තරය ව්ුවයි කියලා අවසා නයට වුවයි කිය ම බින් නෙත් නෑනෙ ඒ නිසා මට. ඔයාලගගේ උත්තරේ පලවෙෙනෙන් එව්වුනතුන් අවසානයට එව්වුනතුන් ඒක මට ප්‍රශ්නයක් නෑ. මට අවශ්‍යවෙන්නේ හරියට හදල උත්තරේ එ වන එක විතරයි. ඉතිං ඒනිසා කලබලයක් නැතුව බොහම ඉවසීමෙන් කල්පනා කරලා හදලා එවන් හරියඋත්තරෙත්ත එවනො ය අතිරි වැඩදි උත්තරයත්ත එවනනා එක කෙන වැඩි. හරියට හරිඋත්තරේ වගේම වැරදි යඋත්තරෙත් එවන කින් මට දුකහිතෙන වැඩ ඒ කියන්න ඔයාගේ අ පුංචි පුංචි කල්පනා කිරීමේ තැන් තව ටිකක් හැදෙන් දෝන බවතමා මට නං ඒකින් පැහැදිලි වෙන්නේ සොරි පලවෙනි උත්තරේ දෙවනි උත්තරයේ සහ. ෙන උத்திரே කිය ර තුணම කට්ட்டිය ම වනවා. නද. හිට කියලාවා තරங்கிட்ட වවා. එකඒවනවා දෙක යවා විදුරමට තව ලස්සන කරල වනවාත්த்தரே. නද වැදි උත්த்திරීමට ලස්සන කරල සහ கටட்டවා. එක ොත්த்திரேක සරවනවා ේந்தති හිල සමාරයට? ේ හ ේ එක නේද தමර මටමකද ෂටිකරෙ குත්ක්ක දාවවා? ේ හරි අපි බලனா න? අම්මෝ කාටද තරා ගිල්ල මට රවපු මූනකුත් වෙල තියෙනවා ඇනේ දරේ හන්සා නං හිනාාවෙන මූනක් වෙල තියෙන කවුද මේ සංජන සංජනට කේන්ති ගිහිල්ල වගේ හරි හදා ගැන්න බැරිවෙනකොට ේන්තියනවා තමා මේ ගෙදර ඉන්නකොට ැම් ේදවසල ටිකක් වැඩපුර කේතියනවා ේද ෙදරඉන්නකොට මේ ද පේපස් ලියනකොට ලට පේස් ලියගන්න ැරිවන ොට එෙම පශ්න තේර තියෙනකොටේ ටික් දස ඩිපුර ේ ති <cranberry> නේ <to thisame> ඒ සාමාන්‍ය දෙයක් මොකද විභාග ටිකක් ලඟයින්නේ තව මාසියක්ති කරනට තවත් පොඩක් වැඩිපුර කේන්තිය හැබැයි කේතිාව කියලා ගෙදර නංගිල මල්ලට ගහන්ඩයන් දෙපා බණින්දයන් දෙපා ඒ කටිය ඇවිල්ල ඔයාට ආදරේයට මොන හරි දෙයක් කිව් හාම පැන්සරක් පෑන කිල්ලා ඉල්ලුව හාම නේද මොනෝ හරිටිකක් කියරදන්න කියලා කිව් හම නේද එයාලට රවන්ඩ මේ එයාට රඩු කරන්න ඒවමයන් දෙපා තේන අද බෙල්ලමරිකණ්ඩයෙම යන් දෙපා හරි එතකොට මේ අම තාත්තරට සැර කරන්න ඒ මෙම කරන්නේ අන්න එපා කොටකි වසීමෙන් සැරලව සහැල්ලුවෙන් වැඩි කරග යන් අපි උත්සාහ කරම හරි බලමු අපි කොතනද අපිට වැරදින තැන කියලා අපි බලමු කොතනද අපිට වැරදුන තැන කියලා හරි මන්දන් ද වරද තරකොත්ද කියලා ඔන්න මං වැදගත්දේවල් දෙකක් යටට ඉරයාද. මං කියීව පේපරකික වැර වැදගත්මදේවල්ක් වැදගත්ම දේවල යටට ඉරයා අදට කියලා ඔන්න මං වැදගත්දේවල් දෙකක් යටට ඉරියන්ද. ඕක විරද වැදගත්දේ. ඕක විතරද වැදගත්දේ. ඔයිට වඩා වැදගත්තගත් යවා නේද සඳලී ඔව ට වඩා වැදගත්තගත් තියෙනවා ඒක අක්ෂි වැඩේ වරද්ද ගත්ත නිසා තමා නේද අක්ෂිට හරි මහන් සිිද වන්දා හරි එතකොට වැඩේ ගොඩක් අයට වැරදුනේ ඊළඟට මෙන්න මේක ගුරුවරයා පැමිණියේ මිනිත්තු දහයක් ප්‍රමාද වී නම් ඕක ඉතා වැදගත්දයක් ඉතා වැදගත් දෙයක් දරුවනේ මේ හැම එකකම වැදගත්දේවල්ල යටටින් ඉරියන්දිද කියල කිව ඒකයි. ඒකයි. අර ඉස්සල්ල ගණන් සරලනිසා සමහර කට්ටිය වැඩේ ගණන්ගන්ඩ නැතුව ඇති. නේද එහෙම ගණන්ගන්නන්නේ නැතිව ඉන්න අයට ඔන්න ඊරඟට ටිකටික සංකීරණ ගැටලු එනකොට ඔයාලා ගෙදරලියන පේපස් වල එ ගැටලු වලදහෙම වැඩේ වරදින්න පුළුවන්. ඒනිසා මේේ පුංචි පුංචි දේවල් ගැන හරි හොඳට සැලකිරමත්තු වෙන්ඩවෙනවා අපි බලමු එහෙම නම් උපකාරක පන්තියක් පස්වොරු දෙකයි තිහට තමා ආරම්භ කරන්න නියමිත වෙලා තිබුණේ අවසන් කරන්න නියමිත වෙලා තිබුණේ හතරයි විස්සට ඒ නියමිත වේලාව එක කියන්නේ හැමදාම කළ යුතු වේලාව හැබැයි මේ කියන දවසේ දෙකයි දිහට පටන්ගත්තද පටන්ගත්තේ නෑ ඇයිඒ ගුරුවරයා පැමිණියේ මෙිනිතු දහයක් ප්‍රමාද වීලේ ගුරුවරය ආය විනාඩි දහයා පරක්ු වෙලා නම්. නේද ගුරුවරයාාවේ විනාඩි දහයක් පරක් වෙලා නං පටගන්න පුළොඳ දෙකයි ඉතිහට බෑනෙ ඒහනම් ගුරුවරයා විනාඩි දහයක් පරක්වුණනා නං ගුරුවෝරය ඇවිල්ල තියෙන කියරද දෙකයි හතලිහටනේ දෙකයි හතලිහටනේ ඒ නං පන්තිය පටන්ගඩ වෙන්නේ දෙකයි හතලි හටනේ දෙකයි ඉතිහට තමා නියමිත ඒ තම පටගඩ හරි වෙලාව නේද? ස්කෝල හතහමාරට පටන්ගන්න නීමිතවෙලා තියන එක හමාට ඉවරන්න නියමිතවෙලා තිෙන්නේ ඒවගේ එක හමට නියමිත වෙලා තිබුණට වර කරන්න හතර හමාර වෙනකම ඉන්නේ ඒවගේ තමයි දෙකයි තිහට නියමිත වෙලා තිබුණට ගුරුවරයා විනාඩි දහය පක් වෙලා එහෙනම් දෙකයිතියටටගන්න බෑ ගුරුවරයා දකොමද පන්තිිටන්ගන්න දෙකයි හතලියට පටන් ගත්තේ එහෙනම් අපි දෙකයි හතලිය කියලා හිතාගෙන එතන දංගණන් හදන් ඕනේ හතරයි විස්්ස දක්වා. රයි විස්තට අවසන් කලේ එහමනක් ඒගැක් මොක්කත් කියරන දිහිද වෙලාට නමතවෙලාට අවසන් කර කියලා අපි හිතන හතරයි විස්සෝ ඩික්ියන දෙක හතුලිය යටටල්ලියනො අන හරිලේසි අඩුකරම විශසෙන් හතලියක් බෑ අපේනිසා හතරින්ක් ගන්න එහ පැත්තට පැය එකක් මෙහටකොට හැටක්ෙනෝ හැටැයි මේ විස්ස එකතු කරපොම අසුවක්යෙනො මේ විස කපලාපී ඉවත් කරගන්න මෙත නමතක වෙනනිසා දැම්මම තුනයි කියල ලියගන්න ඩ. පස අපි අසුවෙන් හතලියයක් මෙතැනින් අඩු කරම අසුවෙන් හතලිය අඩුකරා හතලි හයි ඒක අප ඉතාලයක් ොම මෙතද දැම්ම ඔයා එහෙම දානවශනෑ ගොන්න මෙතැනින් අපේ හතලිය දානවා ඒ හතලිය මෙතෙන්ට ගෙනවා තුනින් දෙකා කඩු කරා එකයි එහෙම නං උත්තරේ වෙන්නේ පැයකයි මෙිල්තු හතලිය උත්තරය අංකේමකක්ද අංකේමකදද අංකතුන අංකතුන උත්තර අංකය අංකතුන නේද ක සංනය එකක කියලෙ වල තියෙනවා නුල් මට ව තියනු කදවේ අනු උපහක් කියල මටෙ කර හිතා ගණඩුවේ මකද නු හ කියනෙ එතකොට එෙන සසීරි සසීරු ඔන්න වැඩ වරදගෙන තියනවන කට වැඩික ලියාගන්න ඔයිටි කොක්කම ලියාගන්න වැදගත්තයව යටි ෙරිය ඇඳ ගන්න සසීරි සන්දිීර හදාගණ්ඩෝන ඊළඟට අපේ නිරාශා හදාගන්න වෙනවා. හවින්දී උත්තරේ හදාගන්ඩ ජනීල ඊට පස්සේ සසිරි ගැන මම කිව සංජන ඊළඟට නිරාශහමම කිවන නේද ඊට පස්සේ තු්ෂාර නෙද. හදාගන්ඩ වෙනවා උත්තර ඊට පස්සෙ විදුර උත්තරේ වලද්ධ ගත්තක් නේද ඒ වගේ භාග්‍ය සෙව්ුවනේ. සව්ුවන්දි වෙන්ඩඇතු ේද හදාගණ්ඩ වෙනවා පෙනේදී චාත් පෙනෙන්දිගේ උත්තරේ නේත එහෙම විදුනීත විදුනීතගේ හරි මදීශ හදාගන්ඩ වෙනවා ඒවගේ අප රොක්කුම් බලාගෙන බලාගෙන ඇටුද කාලේන්න ෑන එනිසා මං වැලවලයාගන්න තුරකී ඒවගේ වැරදිච කට්ටියය ඉන්න අය හදාගන්න ඕනෑ හරි අපි එහෙම නයි යමු ඊළඟ විතිහේ ගැටලුවලට අපි ඉක්මනට මේ ගැටට ටිකත් බලමු අමාරුණය ලේසි දැන් කාලයේ ඉවරයිළඟට අපි ගණක ආශවිත ප්‍රශ්න ටිකට තමයි එන්නේ මෙම ගණකේ මේ විශාල ගනකේ ඇති කුඩා ගණකී යෙද කියලා පෙන්ගහන්නේ දිග පල්ල උස ගුණ කරලා තමයි අපි හොයාගන්නේ එක පැත් මේ පැත්ත හතරයි මේ පැත් කොටු හතරයි මේ පැතත් කොටු හතරයි එහමනං අපඒ හදනවා කොහොමද හතරේ වතුනා ගුණ කරනවා මේ පැත් හතරයි මේ හතරයි මේ හතරයි හතරවාරය හතර දාසයයි දාසේව හතර හැට හතරයි එහිනම් කුඩා ගණක ගන හැට හතරයි හරිලේසි තීන්ද ආලේප කර ගුඩාගනක වෙන් කල විට තුන් පැත්තක තීන්ට ගෑවනු ගණක ගැන කීද කියලා අප හනෝ එහෙමනං මෙන්න තීන්ත ගානෝ ඉස්සරවෙලාම ගාලක් වෙන් කරනකොට මෙන්න මේ මුළුවල තියෙන ඔක්කොම ටික තුම් පැත්තක් තින්ට ගෑවිලා තියෙනවා එහමනක් උඩ පැත්තේ අපිට හතරක් තියෙනවා ඒවගේම යට පැත්තෙත් හතරක් තියෙනවා හතරේවා දෙකක් අටයි එහෙනං තුන් පැත්තක තීන්ත ගෑවුණු ගනක ගණන අටයි ගනක ගැණන අටයි අව්‍යයේ අපි කතා කරන ගමම්ම අවශ්‍ය විදිහට හටු වැඩටික ලියාගන්ඩ. ඒ ප්‍රශ්න දෙක මංහිතනවා ඔයාල හැමෝගෙම හරි ඇති කියලා අපි අමුහෙම නං ඊළඟට ඊළංඟ ප්‍රශ්න තිිකට. දෙපැත්තක තීන්ට ගෑවුුණු ගණක ගණන කීයද කියලලා අප හනෝ. ඔන්න දෙපැත්තක තීන්ට ගෑවුුණු ඒව මෙන්න මෙතන එකයි දෙකයි තුනයි ඒවගේම තව හා පැත් එකකතිර අපිට පේනෙ නෑ හරිනේ ඊළඟට ඔන්න එමැද හරිියෙන් අපි ඒක ටික ගත්තහාම. ටික ගත්තහාම මෙ මේටි पීර ති कයි देखයි ना න හයි හතරයි කරගෙන देखේ හතරක් මෙතන देखයි මෙතන देखई මෙතන देखई මෙන देखයි ඒ කියන්නේ देख හතර हाय අට එම මේ උඩ කොටසත් දෙපැත්තකටීත ගෑවිච් ගණක අටක් खाම්බ වෙනවා මේ වටටත් අපිට අටක් खाම්බ වෙනවා ඒවගේ මේ යටටික ගත්තහම යට ටිකත් මේ උඩවගේ මයි ඒ නිසා ඉතනත් අටක් හම්බ වෙනවා. ඒ අනු උඩ අටයි යටාටයි මැද ටිකේ අටයි. ඔක්කොම අටේව තුනක් හම්බ වෙනවා අටේ වතුනක් කියල කියන විසි හතරයි එහෙනම් දෙපැත්තක තීන්ත ගෑවුණු ගණක ගණන විසි හතරයි. දෙපැත්තක තීන්ත ගෑවුණු ගණක ගණන විසි හතරක් වෙනවා මේ ලොකු ගණකේ උඩා ගණක වනට වෙන්කරයිෙන් පස්සේ. අපි අමු අනු අටවෙනි ගැටලුවට. පැත්තක තීන්ට කියෙන පැත්ත කියලෙන එක පැත්තක කියන තීන්ත ගැවුණු ගණක ගණන කීද කියලාේ. අහනවා. අපි එක පැත්තක් විතරක් කියලා කියන්න මෙන්න මේ හරි මැදට සෙට්වෙන ඒටික. හරි මැදට සෙට්වෙන ඒවා බලන්ඩ එක පැත්තක හතරක් බැගින් මේ ගණකයේ පැති හයක් තියෙනවා ගණකයේ පැති හයක් තියෙනවා විශාල ගනකේ තියෙන පැති හයේම හරි මැදට සෙටවෙන හරි ැදට යෙදෙන ගුඩා ගණක හතරක් අපිට හඳුනා ගණ්ඩ පුළුවන් එහෙමනං ඒ හතර ඒවා පැති හයක් තියෙන නිසා හතරේව හායක් විසි හතරයි එහෙනම් එක් පැත්තක පමණක් තීන්ට ගෑ විච්ච ගණක ගණන විසි හතරක් වෙනවා උත්තරේ වෙන්නේ විසි හතරයි. අනු නමවෙනි ප්‍රශ්නය අපිට අහන්නේ කිසිදු පැත්තක තීන්ට නොගෑවුණු ගණක ගණන කීයද කියලා. එහෙම කිසිදු පැත්තක තීන්ට ගෑවෙන්නන්නේ නැතිවෙඩනක් මේ ගණකේ. ඇතුලේ අභ්‍යන්තරය තියනේවා වෙන්නට ඕන. එහෙමනං අපි වටී තියනේවා හැමේකේම තීන්ට ගෑවිලා තියෙනවා. තීන්ට ගෑවිලා තියනේවා ගණන කී අද්ද කියලා අපි බලමු ඉස්සර වෙලාම. තීන්ට ගෑවිච්චේවා තියෙනවා. මෙන්න මේ ගාන ක අද පනස් හයක් කෝමද අපි හොයාගත්තේ තුම්ැත් තුම් පැත්තක තීන්ත ගෑ විච්චේවා විසි හතරයි නේදොරි බ තුම් පැත්තක ගෑ විච්චේවා අටයි දෙ පැත්තක ගෑවිච්චේවා අපි හොයාගත්තා විසි හතරයි තනි පැත්තක ගෑ විච්ේ අපි හයාගත්ත විසි හතරයි ඒති ඔක්කුම එකට එකතුකරපු හා පනස් හය ඒ කියැනෙන මේක වටේට තියෙනවා ගනක පනස් හයක් හැබැයි අ අපේ පලවිනි ප්‍රශ්නෙන් හොයා ගත්තා මේක හුඩා කොටස් වලට විංකරපු හාම ගනක හැටහතරක් එනවා කියලා. එහෙමනං ඔක්කොම ගනක හැටහතරයි හැටහතරින් පණස්සායක කොයි පැත්තක හරි තීන්ට ගෑවිලා තියෙන එක පැත්තක දෙ පැත්තක හෝ තුන් පැත්තක කොහ හරිතීන්ත ගෑ විලා තියෙනවා එහෙෙන කොහ හරිතීන්ත ගැවිලා තියෙන පණස්හයම අපි අඩු කරනවා හැටහතරින් පණසය කඩු කරපු හාම අටයි එහනන්ගේ අටේතමා කිසිදු පැත්තක තීන්ත ගෑවිලා නැත්තේ. කිසිදු පැත්තක තීන්ත ගෑවිලා නැත්තේ හරි හරි අපීලකට හෙනයි යමු සයවෙනි ප්‍රයට සයවෙනි ප්‍රශ්නයට. ලේසු. හරිනේ සය බලාගන්න පෙට්ටියක නිල්පාට පෑන් තිස් පහයි. පෙට එක කලුපාට පැෑන් පහළුවක් වැඩියෙන් ඇත පෙති දෙකේම ඇති මුළු පෑන් ගණන කියයද කියලා පංහනවා. නිල් පාට පැන් එතකොට අපි ලියාගන්නෝ මෙතනින් කළුපාට පැෑන් ලියගන්නවා මාත එක්කම ලියා ගන්න අතිරෙක වෙලාවද දෙන්නේ නැ ඒනිසා ලියාගන්න එක මක්. ල්පාට පෑන් ගන අපි මෙතැනින් දම් තිස් පහයි මෙන්න අපිට තියෙනවා. කලුපාට පෑන් ගාන කළුපාට පෑන් ගණන්න අපිට කිය පහළුවක් වැඩීෙන් ඇත. පහළුවක් වැඩියෙන් ඇත. නිල්පාට පෑන් වලට වඩා පහලුවක් වැඩියින් කියන එක තමා මෙතනැද අදහස් කරන්නේ. එහෙමනං එහෙම නං බලාගන්න කලුපාට පෑ ගාන මං ීයද කියලා හොයන්ද කියනෑ. ල්ාට පෑන් තිස් පහ ඒ තිස් පහම මෙතැෙල්ලිවා බල්ඩකුමක් අමතු ක්‍රම එකට හදලාතියෙන් බලන්ඩුම මේ ක්‍රමය ම කක්ද කියල ස්රේලා තේරුම් ගඩුම මේ ක්‍රම නිල්පාට පෑන්තිස් පහමත නිල්ලිවා ඊට වඩා ඊට වඩා ඊට වඩා කියදද පහළවක් නිල්වලට වඩා පහළවක් වැඩී ඒ වැඩි පහළ මෙත නිල්ලිව අය බේග එකතු කරකර හිට නෑඒ එක ඉඩගියුත් අපේ කාලය වැඩිපුර නාස්ති වෙනවා ගත වෙන. ඒ නිසා තමා මම මේ ක්‍රමයට ලියන්. යාලත් ඒකම මේ පුංචිගේ පුරදුවෙන්ද ඔන්න මංකිවත් තියෙන පුංචි පුංචි දවල් ගෙනපි වැඩියවධනයක් යොමු කරනවා කියලා. ඉතිං අපේ කාලේ අඩුවං වැය කරගන්න මේ වගේ උපක්‍රම අපි භාවිතා කරනවා. හරි ඉතිං ඒනිසා සානයටටි උත්තර ඒනවාන හරි ුත්තරේ ඒනිසා මේකා එකතු කරලා එකට මේ එකතු කරන්නේ යන්න නෑ එක පාරම ඔක්කොම එකතු කරන්න තම ම උත්හ කරන්නේ. ඉතින් නිල් පාට පැෑන් තිස් පහයි හලු පාට පැන් තිස් පහට තව පහලවක් එකතු කරණ්ඩෝනෑ මේහන් තිස් පහම මෙත නිලලා පහළෝමතේ නිල්දියලා හරි ලේසි එකතු කරගන්නවා මුළු පෑන්ගාන අසූ පහයි. එන උත්තරේ තිත්තිර මතලියනවා අසූ පහ කටුවැඩ ටික ලියාගන්න. හරි නේද ඉතිං අටනම පෑය තමයි දැන් සමහරකටයට හිතෙන්ෙන පුළුවන්ම මේ නොමියොතින සහමුත් එහෙමත් හිතෙන්ෙන පුළුවන්නේ පොඩ්ඩක්කිමු අද සිගුරාධනේ එත නිදා ගන්න පුළුවන්නේ පොඩි වෙලාව පන්ති අන්න තියෙන අටටනේ ඉස්කෝර වගේ උදෙම නෑනේ තවවි නඩි පහක් කමක් නෑනේද හරි මේ දදි ගන්තිි තිවර කරලම බීලඟද බෙදීම ගනන් පටන් ගන්න කොට නවත් න්න බෙදීම ගණන්ටි අපි සංධ කරම හරිනේ හරිකි අපි එකසිය එක්වෙන ගානටයන් පාසලක පෙරිමි ළමයි දෙසේ අසු හතරක් සිටිති ගැන් ලොමයි පිමි ලමයි වඩා තිස් හතක් වැඩියෙන් ඉන්නවා කියලා අපිට කියනවා ඒහම නං හසලන මුළු ළමයි ගාන කියද කියලාහන්නන්නේ හරි ඒක මං හදන්නට පොඩි වෙලාවත් දෙනවා. ඉස්සල්ල ං අපි හදපු විදිිය බලන්න ඉස්ස ලි හදපු විදිහ බලන්න බලලාට මේක හදලා එවන්න විනාඩියත් දෙන්න තක්ගාල හදල ඉක්පනින් එවන්ට මං බලන් ඉන්න. අයුමි මට උත්තරේවල තියනවා අයිම අයන්ස යසිරු සනති මට උත්තරේව්වා හොඳයි නිරුෂී මට උත්තරේවල තියන හොඳයි එක උත්තේ ඉලක්කං වලින් වැනතින එකගතුර නෙවේ එවන්න සමහාරය මට වැරදි උත්තරෙත් එවල තියෙනවා මේ පුංචි පුංචි දේවල් සමහර කට්ටියය හිතන්න තවටිකක් අපිට හර ගැටලු හදල පෙන්නද වෙයි වගේ මට පේෙන් නේද ඔයයාලොව උත්තරේ වවන්නෑ එ වනකින් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මාතිගෙන ගන්නවා. මොනාදකන ගන්නන්නේ ඔයාල ගෙන ගන්න ගැටලු විසි දන්න මංිගෙන ගන්නේ ඔයාලට උගන්නන්නේ කොහොම කියලා ඔයාලගේ අඩු පාඩු මොනවද කිය දැන දැනගත්තහම ඒවල ඉදි හරියන විදට යි පස්ේ ඊල පාදටික හදවා නිසා ඔයාලට උගන්නන් දෝනු කොහොමද කියලා මංගෙන ගන්න මාතිගෙන ගන්න හරි ඔයාල උත්තරටක එවනකින් එනිසා ඔයාලා නිවාරම උත්තරේ වන්න එවන් නැතුවයිඉන් දෙපා නේද එක දවසේ කොයි හරි වෙලාක අඩුම ගාන එක උත්තරයක් හරිවන්න ගතර හරිවන්න යාම චන් බොක්ෂකින් එවන ැසේච්ික මට ඉලකට ප්‍රන්ට අව්ක ගන්නපුලුවන්කම තියනවා.ම බලනව යිට පසවයාලගේ වල තියන ටික මේ පන්තියෙන් පස්සේ රි ප්‍රින්ටවුටක ගත්තහන්න කියන මුද්‍රණය කරලා ගත්හම ඔයාල ෝපටික ප්‍රශ්නවලට උත්තර කොහමද කොහොමද කීදනෙක් වරදලද කොහොම දොයාලග උත්තර වවන විදිය එවමං හිතල බලනෝ. වල්ලතුම ඊළඟ පන්තිවල පාඩන්ටික සැලසුම් කරන්න. හරි. බලමු ඉතින් තුන් සය සි අටයි කියලත් සිතුම ල තියන උත්තරේනම් වැඩී කොල්ලෝහරි අපි බලමු හදන්න කෝහමද කියලා මේද පාසල්ක පිරිමිළමයි ඔන්නමං මේතික දැම්ම උත්තරේ එක පාරම ලේසිනිසා පිරිමිලමයි දෙසි අසු හතරයි ගැහනු ළමයි දෙසි අසු හතරට වඩා තිස් හතක් වැඩී ඇයි මේ කිය පිරිමිලළමුට වඩා තිස් හතක් වැඩියෙන් ගැනලමයින්න්නවා කියලලා ඉහම් පිමිළමයි දෙසිේ අසු හතරයි තව තිස් හතක් ඒකට වැඩියගඉන්නවා එහෙම නං ඒති සත මෙතැනෙල් ලියනවා. ඊද පස එකතු කරනවා උත්තරේනවා එතකොට හය සය පහක් විදිහට උත්තරේනවා හය සය පහක් විදිහට මෙතැ දාදීන උත්තරේ වැරදිී හයිසිිය පහක් තමා උත්තරයට එන්නේ නේද එතකොට න ඉරුෂි බලන්න ඕන කොතනද වැදනේ කියලා නේද පන්සිය පහමමාට උත්තරේ වල දුුණන සමාරකට්ටිීමට පන්සය පහයවෙල තිබුණ එතකොට උත්තරේ හරිියන්න නෑ. නේද? නද ියගතනේද අඩුපාඩුවක් නෑනේ හරි. එහෙම නං අපියාමු ඊළඟ ප්‍රශ්නයේ එකසිය දෙක. සිරිපාල පොල්වත්තකින් පොල්ගෙඩි පදහස් හත්තෑ අටක් ැඩුවේ ප්‍රේම සිරි තවත් පොල්වත්තකින් පොල්ගැඩි හර දහස් ටසිය හැට පහක් ැඩුවේය දෙදනම කැඩු මුළු පොල් ෙඩිගන්න මුළු පොල් ගෙඩිගන්නන්නේ නමද කරන එකතු කරනති නේ හරිවේසි මේකනමරදගන්නෙපා හවරුත් වරද ගනිනතු හදල එවන් හදල එවන්න ඔන්න මට දිනදී උත්තරේ වලදවෙලතියනවා අඒතවස සනුති ීමට උත්තරය ඒ්වා තමීර මට හතරරිලක් ටිකයි බිඳදුතකු වෙලත්න එක උත්තරේ නෙමයි වැරදිීහරිනේ හරි උත්තරේ හදලයිවන්න ඔන්න අනිෙකට්ට නාවම් හරි උත්තරේ වනවා දැනට කාගවත් වැරදින හරි උත්තරේ ම කකද කියල කියන්න හරිද එතකොට අනිතා ඇතවන කකළ එවන තුර අපි චූටි වෙලාවක් කියීම නේද. එක්ෙනෙක් වැරදිී අන්ක දොලාහ වැරදිී. හරිද. එතකොට අට රහන්සා හයු උත්තරේ වැරදිී කොල්ලෝ කෙල්ලේ හරි. හරික හදලා එවන්න දැන් දෙන්නේ කවරද ගට උත්තරේ අනිතයිනම් උත්තලටි හදාගෙන එ වවනවා හරියට පැදි අයගමන් නන්ටික කියන්නන්. එතකොට ඔන්න ඒටි ආබහෝ බලන්න වෙනවා. අනිද. අනිත්තයි මට දැන් උත්තර ඒවාගෙනවාගනෑන සේනීතු සණතු උත්තරේ වැරදිී කොල්ලෝ ගුටියත් දෙන්න වෙයි වගේ ඒනිසා හළඟ අම්ම හරි ඉන්නවනම් තාත්ත හරි පොඩි ටොක්කක් ගත්ත ඔොත්තුහුදයි නේද හරි එහෙම නම් ඊළඟට අපි බලමු හඩන්න ඔක්කොමලා උත්තරේ හරි තුන් දෙනෙක් විතරයි වරද ගත්තේ නේද සීයක්තිතර න්න අපේ කට්ටියෙක් තුන් දෙනයි වරදගත්තේ ඒ එනිසා සතුටුයි ගොඩක් අයි හරියට හදාගත්ත හින්දා සිරිපාල පන්දහස් හැත්තෑ අටයි ඊළඟට පේවසිරී හැඩුව කියලා කියරෝ තවත්වත්තකින් හාරදහස් අටසය පහක් මුළු පොල් ගඩ පොල් ෙඩි කරන ඔටක එකතු කරන්න තියෙන අප මෙතන එකතු ක උත්තරේ දාම නවදහස් නවය හතලි තුනයි මුලු පොල් ගෙඩි ගන්න හරි ලේසි. ඒමනං තිත්තිරි මත මේ විදිහට උත්තරේ අපි ලියනවා. හරි ලේසි නේද හරිම ලේසි. ඒ ස්ක ෂ් එකක් හල තියාගන්න වැර දිච්ච කට්ටිය පස්ස හෙමම් සැරේ හිට උදේ ලියාගන්න පුළුවන් එතකොට අප යමෝ එහෙම න එකසිය තුන්වෙනි ගානට බිත්තර පිටි දෙක බිතර ඇතේ මෙසේ සුදු පාට බිත්තර හයිසිය පන හයි රතු පාට බිත්තර සුදු පාට බිත්තර වලට වඩා එකසේ විසි පහක්මකක්ද අඩුවෙන් ඇත අඩුවෙන් ඇත වැඩියන්නේ අඩුවේ නැත. පෙටි දෙකේ මැති මුළු බිත්තර ගැරන ඒක ඉස්සලක්‍රමට වඩා පොඩ්ඩක් වෙන සිදියට හදන්දවෙයි හදලා එවන්න බල එවල තියනවා එවල තියනවා හරි හොඳයි ලක්ෂිත ආපවසරය බලන්න උත්තරේ හරිද කියලා ඊට පස්සේ ලවන්න ආපවසරයක් බලන්න වෙයි වගේ මේද බැලුවත් හොඳයි සඳලී පන්සිේ ඇතිස් පහයවැරදින උත්තරේ වැරදි තමීර උත්තරේ වැරදිේ ඊට පස්සේ තා වැරදි කටයක්කට ඇ හට හිහට ගිය මට බලාගන්න පොඩ්ඩක් වෙලාග තෝෂාරි වැරදි ආයමී වැරදි ඊට පස්සේ වැදි අතවර ඉලක්කන් තුනේවත් තවරවානේ ප්‍ර් ත්තර දැන් වන්ඩේ ප කලින් ප්‍ර්යට දැඟුත්තර වරන්නු පඒ එක උත්තරය එක්න එක කවෙල තිර නේද හරි හොඳයි අිබලු කහෝමති කියලා හරි ජතුමා ුත්තර හරි අිබලු කොහොමති කියලා අපිට කියනවා ඕොන සුදු බිත්තර ගාන හයසිය පණහායි කියලා රතු බිත්තර ාන පීලකට හොයා ග්ඩුව න ස්සල්ලවක කිය කරන්න බෑදම් මේකට එකයි මංගේ වෙනස් කියලා රතු බිත්තර පන්සය විසිපාහයි පන්සේ විසිපා වෙන්න කොහොම දන්නාද හයසය පණහට වඩා එකය විසිපාක් අඩුවනේ යිසය පනහට වඩා එකසසිපක් අඩුවයි ඒනම් හයිසේ පන එකසිීසිපක් අඩු කරලතමා අපි මේ පන්සේ සිපා හොයා ගන්න. ඒගනම් හොයාගඩ වෙන. අර එකතු කරන කොට වගේ කෙටිකරම හරියන් නෑම එකට එක අඩු කරලම හො ගන්ඩ වෙන ඊට සැපි මුළිබිත්තරෙට ගන හොයාන් මේේදක. එක එකතු කරනවා එක්දහස එකසේ හැත්තය පහටමා නිවැරදි පිළිතරවන් සමා එකරරි මටවෙලතුන ක්දහස් හැත්තෑ පහත් එවලද වුණා එක ඒලක්මක් අත හැරිලා අපරාදේ. ඒනිසා ඒවගේ කරන්න පා හදන එක හරියට පිළිවෙලට හදන්ද. හරිනයද එතකොට ඒවිදිහටඔන්න හදාගෙන හදාගෙන යන්ද ඕනෑ ආරි. අපිට තව ගණන් දෙකක් හදමු අපි යමුහෙමනං උත්තරේ ඉත්තෙරි මත ලියලා ඊළඟ ගාන අපේ එක සය හතරවෙනි ගානත. මිනිත්වක කට ොඩ අඩුකාලයත්තවා දෙන්නවෙනේ හදලා ඉක්මනට උත්තරේ එවන්නේ එරුෂේ හරිය ඉස්සල ගානත් හරිය නැත්තන් කියයි සනුති හරි වැරදිියෝ විතරක් මගේ කියනවා හරිව කියන්න කීන්තිීයනමීදවසල නේද හැමෝටම වැඩිපුර මන් දන්න ඇයි කියලා. කොඩ්ඩක් ඒකට මොන හරි බේතක්වත් ගන්නවෙහි. වැඩිකුර කොහිර ටිකක්වත් අම්මටි කෙර හදාගෙන කෑවොත් නරකද දිනොදී උත්තරේ වරද්ද ගත්තා දෙන්න ඕන ගුටියක් ළඟ හිටියනම් ගොඩ කේන්තිීම් බයින් දෝන එතකොට ම හරියන් නැත්ත වරදි වරද ගන්න නේදදිනදී ඊට පස්සේ තුශාරී කියල දාල තියෙන එක්දහස් ඉස්සේ වෙලා දෙන් දෝර ගුටි නිස්සාක් හරි එතකොට අනිත්ත ගෙනම් වැරදින උත්තරට හරි හොඳයි අක්ෂිත් හදාගත්ත පිණි හදාගත්තා මතිීෂත් හදාගත්ත ස්සල වැරදුුනා නිහන්සත් හරි සතුනිත් හරිවි නමසය හතලි හිවන සේනිිතු නම්ම සයාසය වනුව ඒ හීනෙන් දෑ මට හිතාග්ඩ දෑ හරි අපි හදමු पुस्थ කාले राख हाय समानप असुररा एक राु एकसी हत् पहाए राख्य हई मति यहना एकसी हत् पहवा हाया अ्य एकसी हत् पाएवा हाයක් गुण කර पहाම एकद පणहाई एक पणहाए इचचराई लेसी लेसी मवा गती था गा नि නව एक पहा रस्यम शाला भूट पहाैगीन ट पेली 10ह රखद තර ැගින් ටි හතුනක්ද පු අට බැගින් පලි පහක්ද ඇත ශාලාවය ඇති මුළු පුටු ගරන කීයද. මුළු පුටු ගරන කීයද. අපි හදම නේද. පළමු පේලේ පුටු පහගානය පේලි දාහතරයි පළමුොටසය පලමු පේලිය මෙත කොටස කියර දාන්නවා. එතකො ොක්කොම් පුුටු හැත්තේවල්. දෙවැනි කොටසේ පුටු හතර බැගින් පේලි දහතුනයි එ පුටු පරස් දෙකයි ඊළංඟට කොටසේපුුටු අටබැගින් පේලි පහයි එහෙමනං පුුටු හතලිහායි මේටි කොක්කම එකටක තුරන්න ෝ හැත්තව පනස් දෙක හතලිහායි එකතු කරමුලු පුටු ගන හම්බුනාක් එක සිය හැට දෙකයි එනම් අපි තිත්තිරි මතලිය අන්න ඕන එක සිය හැට දෙක එක සිය හැට දෙක ඉතිං ඊනකටම අපේ බෙදීමේ ගරන්ටික පටන්ගන්න එක සිය හයවිනි ගානි ද එකසිේ හයිවිනි ගානිදලා අපි ඊළඟ දවසිතමා සාකච්ඡා කරන්නේ අද අපි ගණන් ගොඩ අක්සාකච්ඡා කර මං නමේ කියලා කිව්ට නමේ දැම් පහවෙලා නේද නමයයි මිනිතු පහලෝවකටත් ලංවේගෙනන්නේ ඉතිං. delante වැඩිපුර හෙට සැුස්රද දවස නිසා ස්කල දවසකු නොය නිසා ඉතින් ඒගැන කනගාට ෙන්න්න ප මාන්තක ීතිගන්න පා ිෂාතු භහගත තව මාසතුුණනායි ඉතින් නිසා වැි වැඩ කොටසක් කරලා දෙන්න තම උත්හ කරන්නේ වැඩ ඩ කොරසක් කරන්න යාගගේ පංஞ்சි පුංච අඩු පාරටි කාදන්න ஞ்சි පුංචි वाලාගේ අඩු පාඩුට ලා ොහිතන මේ ට අඩු පාඩුටික හදලා යාලට බැරි අමාරු නොතේරෙන තව අලු දේවල් ඔක්කොමත් කියලා දීලා ඔයාගේ ලාක් කුණුටික ඉහෙල ත දාලා වෙලකුණ වැඩිරලා ඔයාලා හොඳ දරුවෝ කරලා හොඳ ඉහල ලකුණකින් සමත් කරම් දමයි උත්හ කරන නිසා සම්බන්ධ වෙන්න ඊළඟට නැවත සබුද දවස තමයි අපි හම්බවෙන්නේ සන්ද දවසය රාත්‍රී අටට එකසි හයවෙනි ගානය දලා අපි හදාගනය යමු. ඉතින් එහෙමනම් අද දවසේ පන්තියේ වැඩකටහිටික අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ අද සම්බන්ධ වෙච්ච ඔයාල හැමෝටම ස්තුූතියි ඒවගේම ඔයාලට අපේ වත්සබ ්‍රූප එකට සම්බන්ධ වඩ? මසේජ එකක් මට ඒවාන්නා අද අලුතයෙන් සබන්ධ වෙච්ච කට්ටියය වත්ස මසජකක් කියවරන්න ග्रරප් එකට ඇතුළත් කරන්න කියලා එතකටොයා ග्रප් එක දාන්නක් එතකොට අපහසුතාවකින් තොරව සඳු දයිදලා ඒ අුතින් එකතු එච්යටාත්න් අපේ පන්තිය දිකටම සම්බන්ධ වන්න පුළුවන්ගේ වගේම අද දවස අපේ පන්තියට අලුතෙන්ගේ පපදනෙක් සම්බන්ධ කර අපේ ගතා සැනරත්න කඩවත අපේ थීච නෑ දිස්කෝල නම කියන්න හොඳ නෑනේ මං ස්කල ම කියන්නෑ ීචගේ ගම විතරයිකිවේ ඉතින් ීච ගොා. स से අපට सबध කलाට ගේ माත आजित සම්බන්ධ වනා සබंध කලා අපට දरूපने ගොඩा कि सूති से ව मच ගොඩा कि सूතිිकार करනो අප අපේ प्र්‍රण में पु् करරනो ඉති गा මंगහ ඔයා යා හැමोටම අප शයා කරන්න නො मिले करना වැඩක් इනිසා හැමोටම शයා करलेවර වෙලා ඔයාලත් තව ළමයි තව දरू යාලුව සම්බන්ध करරගෙන එයාලට සहायोගයේ दීලා යාල ඉගෙනගෙන ශති බාගගේ හොඳට සමන්තයෙන්න උත්සාහ කරන්න නිමනං අද දවසට සමගන්වා අපප අපි හම්බේෙනවා ලබන සතියේ සඳුද රෑ අඩට ගනිත ගැටලු පන්තියේ අයි බෝවන් තෙරුවන් සරණයි සුබර